ශ්‍රීලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන මද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඊයේ දිනේත් මද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් 150ක් පමණ සිදු කර පුද්ගලයින් අතරම් කොටගෙන තිබෙනවා. ඒ අතර විශේෂ මෙහෙයුම් කිහිපයක්ද වෙනවා. ඊයේ දින ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේදී කොළඹ මධ්‍යම කොට්ටාශයේ දූෂණ මර්දනාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 51ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මීට අමතරව මාතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැලිගම නගරයේදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 65ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඔහු බාරේ තිබී රුපියල් 10,20,000ක මුදලක්ද සොයාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ මුදල් හෙරොයින් ජාවාරමෙන් උපයන ලද මුදල් බවට විශ්වාස කරනවා. එමෙන්ම වැලිගම මිදිගම ප්‍රදේශය දිවයිනේ මද්‍රව්‍ය බෙදාහරණ කේන්ද්‍රස්ථානයක් බවට පත්වමින් පවතිනවා. පසුගිය කාලය තුළ සිදු කරන ලද දැවැන්ත මද්‍රව්‍ය වැටලීම් සියල්ලම සිදුකිරීමේ වැලිගම මිදිගම ප්‍රදේශ ආශ්‍රිතව. ඒ නිසා ඒ ප්‍රදේශයේ තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව යාපනය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ මගින් යාපනය ප්‍රදේශයේදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 25ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද යාපනය අධිකරණයට කරුණු වාර්තා කර අදාළ පුද්ගලයා රැඳවුම් නියෝගයක් මත දින 7ක කාලයක් රඳවා ගැනීමට නියමිතව තිබෙනවා. මද්‍රව්‍ය වලට අදාළ මේ මෙහෙයුම් මේ ආකාරයට ක්‍රියාත්මක වන අතරම ඔබටත් හැකියාවක් තිබෙනවා අපේ රටෙන් මද්‍රව්‍ය උවදුර මුලින්ම පුටා දැමීම සඳහා සහාය වීමට. ඔබට යම් සාර්ථක තොරතුරක් වෙතොත් ඒ තොරතුරු 1997 දුරකථන අංකය වෙත දැනුම් දෙන්න. සාර්ථක තොරතුරු සපයන පුද්ගලයින්ට වටිනා ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම වැලිගම මිදිගම එවැගේම දකුණු පළාත ආශ්‍රිතව තවදුරටත් අඛණ්ඩ මද්‍රව්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා ඔබගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.